ඉන්දියාවේ පැතිරෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදයෙන් පළමුවරට මෙරට සමාජය තුළින් හමුවීම ඊයේ දින වාර්තා වුණා. දෙමටකුර ප්‍රදේශයේ පුත්කලින් 5 දිනක අදාළ වෛරස් ප්‍රභේදයේ ආසාදයෙන් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එසේම මෙම වෛරස් ප්‍රභේදයේ මූලාශ්‍රය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේවර විට සිදු කරමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. ඒ අනුව මෙලෙස ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවීම ඉතාමත්ම අනතුරුකාරී බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඊයේ දිනේදී තහවුරු කරපු නව ප්‍රභේදයේ වාර්තා වුණු ප්‍රදේශයේ අපි 66 වත්ත කියන ප්‍රදේශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ කොළඹ. මේ 66 වත්ත ප්‍රදේශයේ පවුල් මේ වෙද්දි අපිට තහවුරු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ පවුල් 149ක් තමයි වාසය කරන්නේ. ඒ වගේම ජනගහනය 900කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන ප්‍රදේශයක්. මේ වත්ත ප්‍රදේශය ඉතාම අඩු පහසුකම් සහිතව ශාල ජනගහනත්වයකින් යුතුව ජනතාව වාසය කරන ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් අනෙකුත් ආයතනවල පිරිසිදු කිරීම ආයතනවල රාජකාරි කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට අබ්බැහුවන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල නිරතවන විශාල ප්‍රමාණයකුත් මේ ප්‍රදේශයේ වාසය කරන බව තොරතුරු තියෙනවා. ඒ වගේම ත්‍රිවිල් රථ රියදුරන් ශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ නිසා මේ ප්‍රදේශයෙන් හමුවුණු මේ ප්‍රභේදය අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත පැවතීමේ අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම අපි රට ලොක්ඩවුන් කරලා තිබුණත් මේ ප්‍රදේශවල ඉන්න මේ 66 වත්ත කියන ප්‍රදේශයේ ඉන්න ප්‍රජාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි අපිට මහජන සෞඛ්‍ය පරිශ්‍රමෙන් වාර්තා කරන්නේ. මේ ප්‍රදේශයෙන් හමුවුණු මේ නව ප්‍රභේදය අනිකුත් ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙලා පැවතීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව විශේෂ විමර්ශන කළ යුතුයි කියලා අපි මේ මොහොතේ අවධාරණය කරනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 51ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. අදාළ මරණ පසුගිය 16 වනදා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 20ක් හා පිරිමි පුත්කලින් 31 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 14 දෙනෙකු හා වයස අවුරුදු 60ට වැඩි පුත්කලින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නවරෝගීන් 2372 පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන්පුත් කලින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති පුත්කලෙන්. ඒ අනුව ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 562ක් ලෙසයි. කොළඹ නගර සීමා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයකින් රෝගීන් 63ක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 28කින් රෝගීන් 499 දෙනෙකු වාර්තා වී තිබෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 455ක්, කළුතරින් 188ක්, ගාලෙන් 118ක්, මාතරින් 32ක්, හම්බන්තොටින් 49ක්, රත්නපුරෙන් 217ක් හා කෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගලින් කොවිඩ් රෝගීන් 3ක්, බදුල්ලෙන් 13ක්, නුවරඑළියෙන් 46ක්, මහනුවරින් 22ක්, මාතලෙන් 8ක්, මඩකළුපෙන් 115ක් හා අම්පාරෙන් කොවිඩ් රෝගීන් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණමලය දිස්ත්‍රික්කයට අදාළව කොවිඩ් රෝගීන් 49 දෙනෙකු වාර්තා වී ඇති අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 34ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද කොවිඩ් රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 234ක්. පුත්තලමින් 70ක්, වවුනියාවෙන් 1 කොවිඩ් රෝගියෙක්, මන්නාරමෙන් කොවිඩ් රෝගීන් 16ක්, මුලතිව් හා කිලිනොච් යන දිස්ත්‍රික්කවලින්ද 1 කොවිඩ් රෝගියෙකු බැගින් වාර්තා වී තිබෙනවා. යාපන දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 63 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. ඒක සම්බන්ධයෙන් ඒ අදාළ බලධාරීන් හා සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම අපසංගත රෝග විද්‍යාංශයත් මේ සම්බන්ධයෙන් මේ රෝගයේ ඒ සතාට බෝ වුණු ආකාරය කොහොමද, ඒ වගේම ඒ බෝ වීම හරහා අපේ මේ සාමාන්‍යයෙන් ඉතන කාර්ය මණ්ඩලයට හෝ ඒ හරහා රටේ යම් ප්‍රදේශයකට සෞත්වෝද්‍යානයෙන් බැහැර ප්‍රදේශයකට මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩක් තිබේද, මේ පිළිබඳව ඒ අවශ්‍ය කරන විමර්ශන කරලා ඒ අවශ්‍ය කටයුතු කෙරෙනවා ඇති.
නෑ අපිට නිල වශයෙන් දැනුම් දීලා නෑ නමුත් මේ සම්බන්ධයෙන් අපි හැම වෙලේම නිල වාර්තා එනකල් ඉන්නේ නෑ යම් කිසි තොරතුරක් ලැබුණු ගමන් ඒ අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඒ තත්ත්වයට අවුරු කරගෙන ඒ අනුව කටයුතු කිරීම තමයි කරන්නේ මොකද එහෙම නිල වාර්තා ලැබෙනකල් හිටියොත් සමහර විට මේ සටනේදී එහෙම සමහරට අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන් කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 107යි. සයිනෆාම් එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 11349 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 43040යි. එසේම ස්පුට්නික් V එනතේ දෙවන මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 2875 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අදාළව ස්පුට්නික් V එනතේ දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මම ස්තුතිවන්ත වෙනවා ප්‍රදේශයේ සුදු විශේෂයෙන් සුදුම්පොළ නැගෙනහිර ප්‍රදේශයේ හැටෙන් ඉහළ ජනතාවට මේ වගේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම ගැන මේ වැඩේ සාර්ථක හොඳට කරලා තියෙනවා. ඉතින් ඒ වෛද්‍යවරුන්ටත් සියලුම කාර්ය මණ්ඩලයේ හමුදා නිලධාරී සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා මේ වැඩේට කියලා තමයි මට කියන්න තියෙන්නේ. වැඩ පිළිවෙල සාර්ථක කරලා දිනවා මේ පාරන. කිසිම රස්සියක් නැහැ. සාමාන්‍ය විදිහට සිද්ධ වුණා ලස්සනම සිද්ධ වුණා. අපි අගය කරනවා. ස්තුතිවන්ත වෙනවා රජයට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.